ไอ้บอลคุณเต้ไอ้บอลทีเจ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 hari duty එක ගන්නවෝ අද paper එකක් දෙනවද අද paper එකක් කරමුද ඔව් අම්මා mic ටික mute කරගමු අද paper එකක් කරනවද duty එක කරන් යනවද කොහොම බලන්න paper එකක් කරන්න කැමති අය Raise hand කරන්න කො බලන්න. හරි. අපි paper එකක් කරමු. මෙහෙමයි. මම Google form එකක් දෙන්නම්. බලන්න chat එකේ teacher tute එක කරමුකෝ. chat එකේ link එකක් තියෙනවා Google form එකක. ටුට්ටක් බලන්න open කරගන්න පුළුවන්ද කියලා. ගිහිල්ලා. මොකද්ද teacher? Google form පුතාලගේ zoom එකේ chat එකේ teacher link එකක් දැම්මා. බලන්න ගිහිල්ලා chat එකට ගිහිල්ලා open වෙනවද කියලා link එක teacher එක open කරගන්න පුළුවන්. හරි. එහෙනම් මෙහෙමයි වෙන්නේ. ඔය තියෙන්නේ මම මේ එකම එකයිම දානකෝ. teacher නම ආයි දානවා open වෙනවයි කියලා කිව්ව යාළුවෝ. teacher ඔව් පොඩ්ඩක් ඉන්න teacher මම ඒක මේ add කරගත්තාම ඒක උඩින් වැඩනවා no මේ internet connection කියලා. එහෙනම් internet connection එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හරි open වෙන්නේ නැද්ද බලන්න. මොකටම open වෙනවා නම් අපිට කරන්න පුළුවන් Google form එකෙන්. හැබැයි පොඩ්ඩක් phone එකේ data තියෙන්න ඕනි. teacher නිවැරදි පිළිතුර යටින් ඉරක් අදින්න කියලා තියෙනවා නේද? අන්න හරි. ODJ එක ඕපන් වෙනවා. මෙන්න මෙහෙමයි කරන්නේ. චුට්ටක් අහගන්නකෝ හැමෝම. මම චුට්ටක් මයික් එක මියුට් කරලා ඔය තියෙන්නේ කියන උපදෙස් ටික අහගන්න. ඔය තියෙන්නේ අපි මේ සති මේස් ටිකේ කරපු පාඩම් ටිකෙන් ටීචර් හදපු පේපර් එක. වැඩි වෙලා යන්නේ නැහැ උත්තර ලියන්න. පැය භාගෙන් විතර උත්තර ටික ලියන්න පුළුවන්. හරිද? දැන් මාර්තු මාසේ දැන් අපි සති හතරක් විතර කළානේ නිකන් කරගෙන ගිහිල්ලා වැඩක් නෑ අපි මතකද කියලා බලන්න ඕනි ඒ නිසා තමයි Google form එක දුන්නේ මම ඕක fill කරන්න පැය භාගයක් දෙන්නම් හරිද fill කරලා teacherට submit කරන්න ඕනි හැබැයි class එක ඒ පැය භාගෙන් පස්සේ ඉතුරු ටික මම tute එක කරනවා පැහැදිලි වුණාද දැන් වෙලාව 5:38 මං 6:10 වෙන්නකොට වෙලාවක් දීලා සබ්මිට් කරන්න කියලා කියනවා. පුතාලා ෆිල් කරලා සබ්මිට් කරන්න ඕනි. Google form එක ෆිල් කරන්න දන්නවද කියන්න මුලින්ම? දන්නවද? ඉජායේ වන්න පුළුවන්ද? හරි. teacher මට ඒක teacher මට ඒක මේ පේන්නේ නැහැ හරියට. ඒ මොකද? teacher එක මට එන්නේ නැහැ. teacher ආයේ ඒ link එක යන්න පුළුවන්ද? ඔන්න link එක දැම්මම ඔයාලගේ WhatsApp group එකකටත් link එක දාන්න. teacher teacher එකෙන් නැත්නම් share එක click කරන්න ඕන. අන්න ඒක link එක උඩ පුතාල එකපාරක් click කරන්න. එතකොට ප්‍රශ්න ටිකට යනවා. කරලා යටට යටට කරගෙන කරගෙන ගිහිල්ලා ඉවරුනාම යටින් වැටිලා තියෙනවා submit කියලා දම්පාඩි. ඒක click කරලා එවන්න. එතකොට teacherට උත්තර ටික එනවා. teacher teacher mate ke enna teacher teacher ida dannako teacher hari teacher ke enne ne ne
හරි link එකට යන්න පුළුවන් අය යන්න මම group එකටත් දාන්න link එක හරිද group එකනොත් ගිහින් බලන්න open වෙනවද කියලා හරි group එකටත් දැම්මා ඒ link එකෙන් උත් ගිහින් බලන්න ඔය link එකෙන් යන්න බැරි පුතාලා පුතාලගේ නමයි පන්තියයි අනිවාර්යෙන්ම ලියන්න ඕනි එහෙම නැත්නම් submit කරන්න බෑ හරිද एक देख पुता नमाय पंतिया अनिवार्य मुड़ी लियला हरी पुताला उत्तरे तोरला वेन गूगल फॉर्म पुता पुलोर तीरवाने विधियते वन्न प्रश्न आप तीरवाने चैट्टे के दान्नों को बला टीचर पटांगा अंदे दे ओ दें पटांगा आ है मों पटांगा टीचर पै भाग देने पै भाग करो हाँ टीचर वेला माध्यु मन विनाडी दहाया देने अनिवार्य पटांग निजीव नमाई पुताल के अंक दियला इट पास पुताल के पंतिय दाल पटांग अन्न लिंक व्हाट्सएप व्हाट्सएप ग्रुप चट्टे के दाल दियने टीचर ओ සමහර ප්‍රශ්න පැටලෙන්න පුළුවන් හැමෝම පැය භාගයට කලින් කරලා ඉවරුනොත් අපි පන්ති පටන් ගමු මම ඔයාලට පැය භාගයක් දෙනවා කරා හොඳට හිතට අරන් කරන්න මම ඔක්කොගෙම ලකුණු ටික දානවා ලස්සන ෂීට් එකක. ඒකට ලකුණු අඩු වුණොත් හරි නෑනේ. ෂීට් එකෙන් බලන්න එපා. टीचर मट सी लखनऊ टीके टीचर शीट किया लखनऊ यान बला पुलवा हमक ने मम भारी बल अब सत्य किया बला पुलवा लखनऊ की देखिए लोग सब पीट कलाट पास मांगे का किए देना हेमोट में लखनऊ की बला कल्पना कर लखनऊ करा नोनी टीचर ओ हाथ पे नहीं प्रश्ने उत्तरे टच कर पुहा मैंने नहीं
මම බලන්නම්. හත්වෙනි ප්‍රශ්නේ උත්තරේ මාක් කරන්න පුළුවන්. කැමරා ටික ඔන් කරගත්තා නම් ටීෂර්ට් එක පේනවා. මියුට් එකෙන් බල කරන්න එපා. අමාරුයි නම් කමක් නැහැ. කවුරුත් මියුට් එකෙන් බලන්න එපා. ඔය ඉන්නේ. පුතේ Google Form එක ඔන් කරගන්න ඒ කියන්නේ මෙව කර ඔයාලට උත්තර දා Google Form එක mark කරන්න බැරි අය ඉන්නවද මට සුට්ටක් raise hand කරන්න Google Form එක ඔයාලට අමාරුයිද mark කරන්න අමාරුයිද ඊට අපිට paper එක ආවේ නෑනේ WhatsApp group එකේ දැම්මා link එකක් තියෙනවා නිල් පාටින් වැටිලා. ඒක එකපාරක් click කරාම ප්‍රශ්න පත්‍රයට යනවා. ඒක mark කරන්න තමයි තියෙන්නේ. මේ Zoom එකේ chat එකෙත් link එක දෙනවා. උතාලට එකපාරක් ওই නිල් පාටින් තියෙන එක උඩින් touch කළාම paper එකට යනවා. හැමෝම කරන්න ඕනේ. ඔව් මොකද්ද? ප්‍රශ්න ටික තියෙනවා නම දාලා ශ්‍රේණිය දාලා ඊළඟට පන්තිය දැම්මම පස්සේ ප්‍රශ්න ටික තියෙනවා අන්න ඒකේ හරි උත්තරේ ඉස්සරහින් මාක් කරගෙන යන්න තමයි තියෙන්නේ ශාමිකෝ කළාද? කරනවා මං ඉන්නේ මැඩම්. මේ Google Form එකේ ප්‍රශ්නයක් නෑ නේද පුතේ? ඕපන් වෙනවනේ. ආව ඕපන් වෙනවා මැඩම්. හරි. වීඩියෝ ටික ඔන් කරලා කරන්න. නමයි පන්තිය අනිවාර්යෙන් දාන නැත්නම් සබ්මිට් වෙන එකක් නෑ පුතේ. ටීචර් මට ආයෙත් ලින්ක් එක දාන්නක. Zoom එකේ chat එකේ දාන්නද? හා ටීචර්.
teacher. ඔව්. මග 196යි. ආ හරි හරි. හය වෙද්දි කරලා බලන්න කරලා ඉවර කරන්න බලන්න. තව විනාඩි 10ක් තියෙනවා. මදි වුණත් තව විනාඩි 10ක් දෙන්න. දැන් ඔක්කුණ අය සූම් එකේ chat එකේ හරි WhatsApp එකේ පුතාලට link එකක් දාලා තියෙනවා paper එක ක මෙච්චර මෙච්චර කාලෙ උගන්නපු ටිකේ ඒක click කරලා ගිහිල්ලා paper එක කරලා submit කරන්න ඕන teacher ඔව් මගේ ලකුණු 88යි ආ හරි මම ඔක්කොගෙම ලකුණු ටික ලස්සන sheet එකක දාලා ලබන සතියේ ගේන්නම් teacher මගේ ලකුණු 96යි. හරි හරි හරි. මම ඔක්කොගෙම ටික දැන් teacherට ලකුණු ටික ඇවිල්ලා තියෙන ඔක්කොගෙම. මම ඔක්කොගෙම ලකුණු ටික බලලා ලස්සනට හදලා පුතාලට දෙන්නම්. හා teacher. හරි. තව විනාඩි 10ක් තියෙනවා. කරන්නයි ඉන්නවනේ තව paper එක. raise hand කරන්න බලන්න කරන්නයි. teacher ao teacher mage paper e lakunu awana ne karama mama lakunu bala ganna on nan karanne submit kalaen passe putalata enawa view score kiyala ekak anne dam paata ekak click kalahama hari ehema naththan teacher abana sathiye teacher ta ewillla tiyena paper eke lakunu tika oyala okkotama e tika denna
WhatsApp එකේ link එක තියෙනවා. එහෙම නැත්නම් පුතේ chat එකේ තියෙනවා. ඔන්න ආයෙම දැම්මා. කලණි කලර ඉවරද? විනාඩි 5ක් දෙන්නම් ඇතිද? ටීචර් මගේ ලකුණු 92යි. ටීචර් මගේ ලකුණු 84යි. හා දැන් යාළුවෝ ටික කරනවා නිසා අපි පස්සේ කතා කරමු ලකුණු ගැන. දැන් මගේ ලකුණු 96යි. හා ඒක ලකුණු ටික අහන්නම් මම ලබන සතිය මං කිව්වනේ හැමෝගෙම ලකුණු මං බලනවා කියලා. දැන් විනාඩි 5ක් දෙන්න. කො කැමරා ටික හැම ඔන් කරගන්න දැන් ක්ලාස් එක පටන් ගන්නකොට නැත්තම් හරියන්නේ නැහැනේ. දැන් පුතාලි ඉස්කෝලේ යනවද? දැන් ලකුණු ආව නේද? ඔව් මැඩම්. ඔව් ටීචර්. ඔව් ටීචර්. ඔව් ටීචර්. හොඳ ලකුණක් තිබුණත් අඩු ලකුණක් තිබුණත් කමක් නැහැ. ඉතින් අපි පොඩක් ලකුණු තිබුණත් අඩු ලකුණක් තිබ්බත් 6 වසරේ ඉඳන් ආයි අපි ඒ විදිහටම ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා හැමෝම ලකුණු ප්‍රශ්නයක් නැහැ. මම නම් කියන්නේ ශිෂ්‍යත්වයට ලකුණු පාස් වෙච්ච අය ගොඩාක් හොඳයි. කුණු අඩු නැයි කියලා දුක් වෙන්න එපා. 6 වසරේ ඉඳලා මේ අලු සබ්ජෙක්ට් ටික තියෙනවා. පරණ ගණිතේ විද්‍යාව ඒ ටික තියෙනවා. ඒ ටික හරියටම කරගෙන යන්න ඕනි ඉස්සරහට දැන්. නේද? ඔව් කියලාවත් කියන්න. ඔව් ටීචර්. ඔව් ටීචර්. ඔව් ටීචර්. තව වෙලා ඕනේ රෙසෑම් කරා. රුකි ලියලි වරද? සඳරු යසඳු තව වෙලා ඕනිද? අඩි චුට්ටක් කියන්නේ ඒ තුන්දෙනා විතරයි රෙස් ස්කෑන් කරන් ඉන්නේ. හරි අනුකි අනුකිට වෙලා ඕනිද? එපා. ඇති ටීචර්. ආ හරි. එහෙනම් මං හිතනවා දැන් හැමෝම Google document එක සබ්මිට් කරලා Google form එකේ paper එක සබ්මිට් කරලා තියෙන ටීචර්ට කියලා. මං ලකුණු. ඔව්. හරි. එහෙනම් මම ලකුණු ටික හැමෝගෙම වෙන වෙනම බලනවා. මොනවද වරද්දලා තියෙන්නේ මොනවද හරි ගිහිලා තියෙන්නේ ලකුණු. හා මයික් ටික ඔෆ් කරගමු. තව වෙලා ඕනිද? ඔව් ටීචර්. ඔව්. හරි මම ලකුණු ටික බලලා ලබන සතිය ඔයාලට දෙනවා. එක එක්කෙනාට ලකුණු කීයද කියලා. දැරදිත් මොනවද කියලා බලනවා. ටීචර් මට කීයෙන් 80යි. හරි. දැන් ගන්නකො ටියුට් එක. ටීචර් මටත් ඒ ගන්න. ටියුට් එක ගන්න බලන්න. හරි. මම හෝම්වර්ක් එකක් කරන්න දුන්නා. කො බලන්න එක මතකයි? වෙලාද? ටීචර් හෝම්වර්ක් කරා.
අපි එනම් ඉස්සෙල්ලාම හෝම්වර්ක් එක බලලා ටියුට් එකේ ඊට පස්සේ පාඩමට යමු. අපේ ලියන පුතාලා තව 4 දෙනෙක් ඉන්නවා. ටීචර් මගේ ටියුට් එක නැති වෙලා. අම්මතේ ටික. සෑම කන්න ක්ලාස් ඉවර වෙලා වතුර ටිකක් ළඟින් ගෙනත් තියාගන්න. මම හෝම්වර්ක් එකක් දුන්නා අර ටියුට් එකේ හිස්තැන තිබුණු කොටුවේ රූප සටහනේ විදිහට පාසලේ සැලැස්මක් අඳින්න කියලා. බලන්න දැන් ඔයාලා ඇඳලා තියෙන සැලැස්මයි මේ සැලැස්මයි සමානයිද වැරදි තියෙනවද කියලා බලලා ඉස්සෙල්ලාම මේ හෝම්වර්ක් එකේ අඩුපාඩු ටික අපි හදාගමු. ඔයාලෙන්දපු පාසලේ සැලැස්ම මේ සැලැස්මත් එක්ක බලලා වෙනසක් තියෙනවා නම් පුතාල ටග් කාලා මකලා හදාගන්න බල. ටීචර්. ඔව්. ටීචර් ටියුට් එකේ මායිම ප්‍රධාන පාර තාප්පය එහෙම තිබ්බේ නෑනේ. මම ගොඩනැගිලි ටික ඇතුලේ තියෙන ගොඩනැගිලි ටික නේද පුතේ දුන්නේ? එදා. ඔව් ටීචර්. ටීචර්. ඔය තියෙන රූප සටහනේ මායිම ලකුණු කරගත්තු එක පුතේ මායිම ඇඳලා තමයි ඒක ඇතුලේ තියෙන ගොඩනැගිලි ටික ඇඳගත්තේ. පුතාලට පුළුවන් ඔය විදිහට මායිමයි තාප්පයයි ලකුණු කරගන්න. පුතාල ඇතුලේ තියෙන ගොඩනැගිලි ටික ඔය විදිහටම ඇඳලාද කියලා බලන්න. ඒ ටික තමයි හරියටම අනුපිළිවෙලට තියෙන්න ඕනේ. ඔය තරම්ම ලොකු මේ කියන්නේ හැඩය මේ විදිහටම නෙමෙයි. ඉතින් චුට්ටක් පොඩි වුණාට චුට්ටක් හැඩේ වෙනස් වුණාට කමක් නැහැ. ඔය පිළිවෙලට ඇඳලා තියෙන්න ඕනේ. බලන්න හරිද කියලා. ටීචර් මගේ හරි දෙක හරියක් හරිනම් හරියක් දාගන්නේ කොටුව ළඟින්. වැරදි නම් මම විනාඩි 3ක් දෙන්නම්. චුට්ටක් අඩුපාඩු ටික හදාගන්න. ටීචර් මුළු ලොකු කොටුවටම එක හරියක් දාගන්නම්. හරි. ඔයාලගේ මේක මේ ඇඳපු එක කැපෙන්නේ නැති වෙන්න පොඩියට හරියක් දාගන්න හරිනම්. ටීචර් ඉඳුරගේ එක හරිද? හරි පුතේ මේ ඔක්කොගෙන් බලන්න වෙලා නැති නිසා මේ සැලැස්ම විදිහට ඇවිල්ලා තියෙනවා නම් අතුරේ තියෙන ගොඩනැගිලි ටික හරි. ඊජේ මගේ ටියුට් එකේ ගස තාප්පේ ප්‍රධාන පාර නෑනේ. තියෙන්න ඕනි හැමෝටම එකම ටියුට් එකනේ පුතේ මන් දුන්නේ. හරි මම සැලැස්මක් අඳින්දී දැන් හැබෝම මතක තියාගන්න ඕනි කරුණක් තියෙනවා. අපි මේක ගිය සතියේ කතා කළේ නැහැ. සැලැස්මක් අපි අඳින්දී රූප සටහනක් බලලා මේ විදිහට සංකේත දාලා අපි සැලැස්ම දෙකක් ඇඳනේ ගිය සතියේ පන්තියේදී එකක් ඇඳා. දැන් මේක මම හෝම්වර්ක් එකට දුන්නා. ඒ හැම සැලැස්මක්ම අඳිනකොට පුතේ මතක තියාගන්න ඕනි අම්මේ ස්ක්‍රීන් එකේ රවුම් කරලා තියෙන විදිහට දිශාව දාන්න ඕනි. ඒ කියන්නේ ඊතලයක් දාලා මේ උතුරු දිශාව මේ පැත්ත කියලා තමයි පෙන්වන්නේ. උතුර කියලා අපි අකුරෙන් ලියන්නේ නැහැ. අපි උයන්න විතරයි දාන්නේ ඊතලයක් ගහලා මේ විදිහට. එතකොට දන්නවා ඔය ඊතලෙන් පෙන්වන්නේ උතුරු දිශාව ඔය පැත්ත. එතකොට අපිට අනිත් දිශා ටික ගහලා මේ මතක තියාගන්න පුළුවන්නේ. අපි අර ගිය සතියේ කතා කළේ උතුරු දිශාව අඳුරගත්තොත් ඊතුරු ප්‍රධාන දිශා අනුදිශා අපිට අඳුරගන්න පුළුවන්. ඒ නිසා සැලසුමක් අඳින්දි දිශාව දාන එක අනිවාර්ය වෙනවා. හරි. මම හිතනවා පුතාලට මට ගිය සතියේක මතක් කරන්න බැරි වුණ ඉඳ සැලසුමේ දාගන්න නැතුව ඇති. දැන් හැමෝම මේ විදිහට දිශාවක් දාගන්න බලන්න. ඊතලයක් ගහලා උයන්න. උයන්නෙන් කියවෙන්නේ උතුරු දිශාව. ටීචර්. ඔව්.
ඇයි ඕකේ ගොඩනැගිල්ල කියලා දෙකක් තියෙන්නේ? ගොඩනැගිල්ල කියලා මම ඔයාලට පුතේ මෙතෙන්ට වෙන විශේෂ නමක් ලියාගන්න දුන්නද? නෑ ටීචර් ගොඩනැගිල්ල කියලා විතරයි දුන්නේ. මෙතෙන්ට මම මොකද ලියාගන්න දුන්නේ? ඒ ගොඩනැගිල්ල කියලා ලියාගන්න කිව්වා. ආ හරි. ඔය ගොඩනැගිල්ල දෙකක් තියෙන්නේ පුතේ. පුතා ගිය සතිය ආවද මම රූප සටහන දුන්නනේ. රූප සටහනේ කියන විදිහට තමයි මම මේක සැලැස්ම දෙන්න කිව්වේ. රූප සටහන පුතාලගේ ටියුට් එකේ ටීචර් දාලා තියෙනවා. ටීචර් ටියුට් එකේ ගස ගොඩනැගිල්ල කියලා දෙකක් නෑ එකක් තියෙනවා ගස නෑ තාපය නෑ ප්‍රධාන පාර නෑනි. හරි මම ඔයාලට පුතේ දා ලකුණු කරගන්න තියපු ටික සැලැස්මෙන්දත් ඇති. මම ඔය තිබුණු ඔක්කොම ටික පුතාලට ඇඳලා පෙන්නුවා සැලැස්ම එන්නේ මේ විදිහට කියලා. එදා මම මාක් කරගන්න දුන්නනේ. ඒ ටික පුතාල හරියට ඇඳලා තියෙනවා නම් හරි. මාක් කරගත්තු ටික ඔක්කොම එන්නේ ටීචර්. එහෙනම් හරි ප්‍රශ්නයක් නෑ. මේ තියෙන්නේ ඒ රූප සටහනේ තියෙන ඔක්කොම ටික ටීචර් ඇඳලා. ටීචර්. ඔව්. දැන් මං හිතන්නේ ඒකට වෙලාව ඇති නේද? ඊජෝයේ තැඹිලි පාට කොටුව ඇතුලේ තියෙන්නේ ගොඩනැගිල්ලට ගේට්ටුව කියලා නේද දුන්නේ? ආ එහෙම බලන්න කවුරු හරි කියන්න පුතේ ගිය සතියේ මම මෙන්න මේ තැඹිලි පාට ගොඩනැගිල්ලට මොකද්ද ලියාගන්න දුන්නේ කියලා? ගේට්ටුව ටීචර්. ආ හරි. ගේට්ටුව ටීචර්. හරි. එහෙනම් මේ විදිහට හදලා තියන්න ඕන. එතන තියෙන්න ඕන. මම නම් කරගන්න දීලා තියෙනවා. මේකට වහලා කියලා ලිව්වේ. නෑ සැලැස්මේ ඇඳිලා තියෙනෝනේ මේ විදිහට. ඊට පස්සේ අපි ඔය හෝම්වර්ක් එකෙන් පස්සේ කතා කළා දිශා ටික. ප්‍රධාන දිශා අනුදිශා කතා කළා. ටියුට් එකේ ඊට පස්සේ තිබුණ අභ්‍යාසය මම කරන්න කිව්වා. ඒකත් අපි පන්දියේදී බැලුවා නේද? මම මේකත් බැලුවා නේද පුතාලත් එක සාකච්ඡා කළා නේද මේ ටික ඒ ටිකත් සාකච්ඡා කළා අද අපිට තියෙන්නේ මෙන්න මේ කොටස ඔව් ටීචර් ආ මෙන්න මේ හිස් තැන තමයි මෙන්න මේ හිස් කොටුව තමයි අද අපිට සම්පූර්ණ කරගන්න තියෙන්නේ කොහොමද ඒක සම්පූර්ණ කරන්න තියෙන්නේ මේ දවස්වල අපි කරගෙන යන්නේ පාඩම් මොකද්ද එක එක පාසලේ විවිධ ස්ථානවල අපි මොනවද බලන්නේ? හරි. මොකක්ද බලන්නේ උතුරෙන් තියෙන්නේ මොකක්ද? දකුණෙන් තියෙන ගොඩනැගිල්ල මොකක්ද? ඒ මොනවද උතුර දකුණ නැගෙනහිර එහෙම කියලා කියන්නේ? දිශා. ආ, දිශා ටික තමයි දැන් ඔන්න පාසලේ පිහිටීම පරිපාලන කොටස අනුව කළා. ඊට පස්සේ අපි පාසලේ සැලැස්ම ඇඳ. ඊට පස්සේ අපි පාසලේ ගොඩනැගිලි ගාස් තාප්ප පිහිටලා තියෙන දිශා ටික තමයි මොන දිශාවලට අනුවද කියන එක තමයි කතා කරගෙන යන්නේ. දැන් අපි කතා කළා ගිය සතිය ඔන්න දිශා ටික මොනවද? ඊට පස්සේ ප්‍රශ්නයක් කළා මෙන්න මේ පාසලේ විවිධ දිශාවල තියෙන ස්ථාන මොනවද? කොයි දිශාව අනුවද ඒවා පිහිටලා තියෙන්නේ කියලා. අද තව ප්‍රශ්නයක් තියෙනවා. ඔන්න අහගන්න. මෙන්න මේ විස්තරේ බලලා පුතාලා අඳින්න ඕනි. මෙන්න මේ ටියුට් එකේ මෙන්න මේ කොටුව විදිහට රූප සටහනක්. ඒ කියන්නේ මෙන්න පාසල ඇඳ මෙහෙම කොටුවක් ගහලා පාසල කියලා ලියනවා මැද්දේ. ඊට පස්සේ මේ විස්තරේ කියෝපියෝ ඔයාලා උතුරු දිශාවට එන්නේ මොකක්ද? ඉරන් ඊතලයක් ගහලා උතුරු දිශාවේ තියෙන එක ලිව්වා. ඊශාන දිශාවේ මොකද්ද තියෙන්නේ? ටීචර්ගේ තියෙන එක නම ලියන්න නැතුන් දීලා තියෙන සංකේත ලිව්වට කමන්නේ නැහැ. නම ලියන්න පුතේ. නම ලියන්නකො ඉංග්‍රීසි අක්ෂරේ වරහන් ඇතුලේ දාන්න. නම ලියලා ඉංග්‍රීසි අක්ෂරේ වරහන් ඇතුලේ දාලා මේ අර විදිහේ දිසා සටහනක් අදින්න මේ විස්තරේ කියෝල බලන්න. ටීචර් ඉංග්‍රීසි අක්ෂරේ ලියන්නතෝ නම ලිව්වත් කමක් නැද්ද? කමක් නැහැ. නම තමයි ලියන්න ඕනේ. දැන් අපි කියමු කුඩම තියෙන උතුරි රෝහල නම් රෝහල කියලා ලියන්න. ලියලා වරහන් ඇතුලේ කැමතිනම් ඒ අකුර දාන්න. කරන්න බලන්න. විනාඩි 5ක් දෙන්න. ඉස්තරේ මුලින් හොඳට කියවන්න ඕනි. පොතේ කරන අය ස්ක්‍රීන් එකේ ෂෙයා කරලා දෙනේ කියවන්න.
මැඩම් මැඩම් මේකේ ඒ අක්ෂරේ විතරයි නේද දාන්න ඕනේ නම ලියන්න නම ලියලා වරහන් ඇතුලේ ඉංග්‍රීසි අකුර දාන්න හරි කොටුව ඇතුලේ තමයි කරන්නේ දැන් පොතේ ලියන අය නම් කොටුවක් ගහලා මේ සටහන අඳින්න ටියුට් එක තියෙනයි මේ කොටුව ඇතුලේ තමයි සටහන අඳින්න ඕනි හරි නේද? තාමනේ ටීචර්. මොකද්ද පුතේ ස්ක්‍රීන් එක පේන්නේ? තව විනාඩි 2ක් 3ක් දෙන්න ටීචර්. ස්ක්‍රීන් එක පේනවා ටීචර්. විනාඩි 5ක් දෙනවා. තව විනාඩියක් හොඳටම ඇති ටීචර්. හරි අපි හැමෝම කරනකන් ඉන්න ඕනිනේ. ඒ නිසා විනාඩි තව විනාඩි දෙකක් තුනක් ටීචර් දෙන්න. හිමින් කරන් ලස්සනට කරන්න ඕනේ අඩි කොදුව නැතුව දඟර දඟර ඉරියම ගහන්න එපා. ලස්සනට අඳින්න ඕනි සටහන. බැංකුව කියලා දෙකක් තියෙනවා කියලා දාලා තියෙනවා කමක් නැහැ පුතේ. එහෙම හදා. දිශා දෙකනේ තියන්නේ ප්‍රශ්නයක් නැහැ ඒක.
අපි උත්තර ටික බලමුද? හා මැඩම්. හරි. ඔන්න කොහොමද කරන්නේ? ඉවරයි ටීචර්. හරි. ඔන්න මම සටහන අඳිනවා. පුතාලා බලන්න ඕන. හරියටම ඇන්දද කියලා. වැරදිලා තිබුණොත් කපල ඉස්සරහින් හදා ගන්න ඕනි. දැන් පාසල කියන එක මෙන්න මෙහෙම මැද්දෙන් දියලා තියෙනෝනි පාසල කියලා. එතනින් පාසල කියලා. එහෙමනේ අපි සටහන අඳින්නේ දිශා සටහන දැන්. ඔන්න එතනින් පාසල කියලා ලිව්වා. පාසලට උතුඩින් පුතාලා මොකද්ද ලියලා තියෙන්නෝනි? රෝහල. එහෙනම් මෙන්න මෙතන රෝහල කියලා දැම්මට කමන්නේ නැද්ද? කමක් නැහැ. එක්ක අකුර දාන්න ඕනි නැත්නම් නම නැත්නම් නමයි අකුරයි දෙකම ලිව්වත් හරි. ඔන්න මම අකුර දැම්මා ලියන්න අමාරු හින්දා ඒ. ඒ කියන්නේ රෝහල. ඊළඟ එක දකුණින් බැංකුව. එහෙනම් මේ උතුරු දිශාව නම් දකුණු දිශාව මෙතන. එතකොට යට තමයි B අකුර තියෙන්න ඕනි. එහෙම නැත්නම් බැංකුව කියලා ලියලා තියෙන්න ඕනි. ඊළඟට තියෙනවා නැගෙනහිර දිශාවෙන් වෙළඳ පොළ. නැගෙනහිර පැත්ත. එහෙනම් මෙන්න මෙතන. නැගෙනහිර දිශාව මෙතනනේ. C වෙන්න ඕන මෙතන. බටහිරින් පිට්ටනිය. කියන්නේ D අකුර එහෙම නැත්නම් පිට්ටනිය. බටහිර දිශාවෙන්. ඊළඟට ඊශාන දිශාවෙන් ඊශාන් දිශාව හොයාගත්ත මෙතන ඊශාන් දිශාවෙන් ජලාශය. ඊළඟට ගිනිකොන දිශාවෙන් තියෙනවා ගිනිකොන දිශාව පන්සල F අකුර. ඊළඟට මිරිත දිශාවෙන් බැංකුව. බැංකුව. ඊළඟට වයඹ දිශාව හොයාගත්තා පොලිසිය. ඔන්න ඔය විදිහට තමයි. මුලින්ම දිශාව හොයාගන්නවා. ඊට පස්සේ අදාළ ස්ථානයේ නම ලියන. දැන් ඔහොම විස්තරයක් දුන්නොත් සටහනක් අඳින්න පුළුවන්ද? පුළුවන් ටීචර්. හරි. ඔක්කොම හරි ගියාගේ. ඔක්කොම හරි ගියා රේස් හෑන් කරන්න බල ටීචර් බල. ඔක්කොගෙම හරි. ගුඩ්. වැරදි අය හදා ගන්න ඕනි. දැන් ඕක හොයන්නේ කියලා තියෙන විස්තරය අනුව මොලේ පුතේ මයික් එක ඔෆ් කරගන්න මම. හරි. ඕ වගේ සටහනක් දුන්නොත් ඉස්සෙල්ලාම ඔය විදිහට දිශාවට අඳ ගන්න ඕනි. ඊට පස්සේ කියලා තියෙන දිශාව හොයන්න ඕන. දැන් පුතාලා දන්නවනේ උතුර දකුණ අර ගිය සතියේ සින්දුවකුත් පාඩම් කරගත්තේ. නැගෙනහිර බටහිර ඔන්න ඔය දිශාවට සංගාල නම් කරගෙන ඒ දිශාවට තියෙන ස්ථානය හඳුරගන්න. උතුරු දිශාව හොයාගත්තා රෝහල කියලා දාගත්තා. දකුණු දිශාව හොයාගත්තා බැංකුව කියලා දාගත්තා. නැගෙනහිර දිශාව ඒ විදිහට දිශා ටික හොයාගෙන ඒ දිශාවට අදාළව තියෙන ගොඩ නැගිල්ලේ නම. දැන් තියෙන ස්ථානයේ නම ලියන්න තමයි තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි පාසලේ විවිධ ස්ථානවල පිහිටීම සම්බන්ධයෙන් දිශාව අඳුරගන්න තියෙන්නේ. කො පුතාලට එහෙම සටහනක් අඳින්නෙන්නත් පුළුවා. එහෙම නැත්නම් සටහනක් දීලා පුතාලගෙන් කොයි දිශාවේ මොන ස්ථානයේද පිහිටලා තියෙන්නේ කියලා අහන්නත් පුළුවා. ටීචර්. ඔව්. හරිනම් හරි දාගන්නද? හරි. හරිනම් හරියක් දාන්න. වැරදි අය ඔක්කොම හදාගන්න ඕනේ. හදාගන්න විනාඩි 5ක් දෙන්නද? ඉංග්‍රීසි අකුරු ටික ටග් ගාලා දාගන්න. දිශා ටිකට වැරදි අය. ටීච අපිට කරන්ට් එක ගියා. වීඩියෝ ඔෆ් කරගන්නද? හරි. වෙලාව ඇතිද? ටීචර්ස් කරන්ට් එක ගියානේ දැන් ඉතින් ටීචර් වීඩියෝ එක ඔෆ් කරගන්න. නෝ පේන්නේ නෑ නේද? කළුවරයි නේද? ඔව් ටීචර්. විතරයි පේන්නේ ටීචර්.
එහෙනම් මම වීඩියෝ එක ඔෆ් කරගන්නම්. හැබැයි ක්ලාස් එක දිගටම කරගෙන යන්න. හා ටීචර්. හා. හා. අන්තේ ඉතින් ටීචර්ව දැකලා ඔයාලා බය වෙයි කලුවරේ. කරන්ට් එක ආවොත් ආයි වීඩියෝ එක අපි ඔන් කරමු. මේ සටහන හරි නේද? ඊළඟට කරන්න තියෙන පාඩම ඔයාලා තමයි කියන්න ඕනේ. සුට්ටක් රූප සටහන බලලා කියන්න බල. මොකක්ද මේ තියෙන්නේ? මොකක් වෙන්නේ නැද්ද අපේ පාසලේ? අපේ පැත්තේ මොකක් ගැනද තියෙන්නේ? කපිටාවේ කාලගුණේ. හ්ම්. පළවෙනි රූපේ මොකක්ද තියෙන්නේ? කාලගුණය ගැන. ඔන්න පළවෙනි රූපේ බල. පළවෙනි රූපේ වැස්ස දවසක් තමයි තියෙන්නේ. මේ මයික් එක සුට්ටක් ඕෆ් කරමු සද්ද වැඩි. කපිටාවේ කාල හායි ඔන්න වැස්ස දවසක් තියෙනවා ඊළඟට මෙතන ටිකක් සීතලයි නුවරඑළිය පැත්තේ වගේ තමයි පෙන්වලා තියෙන්නේ නීදුමත් එක්ක තියෙන නිකන් සීත පරිසරයක් තියෙනවා මෙතන මෙදෙනේ මුහුදු වෙරළේ සුළං අධිකයි ඒ වගේම රස්නේ උපසටහනේ පුතාලට පේනවා ඉතින් මෙතන තියෙන්නේ ගස් ටික හැටි දැක්කම පේනවා අධික සුළං සහිත වෙලාවක තමයි මේ ෆොටෝ එක අරන් තියෙන්නේ. ඒ පරිසරය අධික සුළං සහිත පරිසරය. වැස්ස තියෙනවා, සුළඟ තියෙනවා, මීදුම තියෙනවා, උෂ්ණත්වය තියෙනවා. ආ, ඔන්න ඔයාලට දැන් පුතාලා තනි වචනයක් කියනවා. ඔය ටික ඔක්කොම එකතු කරගෙන අපි කියනවා. දැන් ඔයාලා කිව්වා හරි. මොකක් කියලාද කියන්නේ? කාල ගුණය කියලා. කාල ගුණය කියලා තමයි මේ ඔක්කොම ටික එකතු කරගත්තාම අපි කියන්නේ. එතකොට අද අපිට ඉගෙන ගන්න තියෙන්නේ අපේ පාසල. පාසලනේ ඉතින් පාසලේ පිහිටීම, පාසලේ විවිධ ගොඩනැගිලිවල දිශාව, එක එක පැතිවල තියෙන පාසල් වලත් කාලගුණේ වෙනස්. උන් ඔය කාලගුණේ කොයි වගේද මේ පාසලවට තියෙන්නේ කියන එක තමයි අපි ඉගෙන ගන්න අද පාඩමින්. නෑ මේ රූප සටහනුත් ඔන්න මතක තියාගන්න ඕනි. වැස්ස, උෂ්ණත්වය, සුළඟ, උන් වගේ කාල ගුණික අංග ගැන තමයි අද අපි කතා කරන්නේ. ඊට කලින් කියන්නකෝ බලන්න කාලගුණය කියලා කිව්වට කාලගුණය කියන එකේ තේරුම දන්නා. අපි කාගෙන් හරි අහලා බලමු. දන්නේ නැහැ ටීචර්. දන්න කෙනෙක් ඉන්නවද? කො බලන්න නිකන් උත්තරයක් වැරදුනත් කමක් නැහැ මම දෙනවා කියලා උත්තරයක් කියන කෙනෙක් කියාට. වටපිටාවේ සිදුවෙන දේවල් ගැන කියන එක. වටපිටාවේ සිදුවෙන දේ. පන්ති ඉවර වෙන්නේ වෙනස්කම්. ටීචර් පන්තියේ සිදුවෙන වෙනස්කම්. ආ හරි. අපි දැන් ඔය කියපු ඇස්සහාරක සිදුවෙන වෙනස්කම්. නෑ මේ පා වෙන වැඩ කරන්න එපා. ඔන්න කාලගුණය කිව්වහම අපි හරියට නිර්වචනයක් ඉගෙන ගන්න ඕනේ. හරිද? අපි බලමු මෙන්න මේක පුතාලා අනිවාර්යයෙන්ම ලියා ගන්න එපා. දැන්ම මම පැහැදිලි කළාන් පස්සේ තමයි ලියා ගන්න ඕනි. මේක හොඳට මතක තියා ගන්න ඕනි. මේ විදිහටම අනිවාර්යයෙන්ම කාලගුණය කියන එක බලමුකෝ. කාලගුණය යම් කිසි ස්ථානයක කෙටි කාලයක් තුල පවතින වායු ගෝලයේ ස්වභාවය. යම් කිසි ස්ථානයක. හරි අපි කියමු කාලය ගමේ කියලා. හරි අපි පුතේගේ ගමක් කියන්න බල. උදාහරණකින් කියන්න. කෙසඳු කියන්න බලන්න කොහෙද ඉන්නේ? ඉක්මනට ගමක් කියන්න බලන්න කාගේ හරි. ටීචර් ගිම්හාන කියන්නද? ගිම්හාන කියන්න බලන්න. නුවරඑළිය. ආ අන්න හරි. ඔන්න දැන් නුවරඑළිය. ස්ථානයේ තමයි නුවරඑළිය. කෙටි කාලයක් තුල. කෙටි කාලයක් කියන්නේ විනාඩි 10ක් වෙන්නත් පුළුවන්. පැය භාගයක් වෙන්නත් පුළුවන්. හැබැයි දවස් ගාණක් නෙමෙයි පුතේ. නුවරඑළිය අපි කියමුකෝ අද උදේ 5 ඉඳලා 5:00 වෙනකම් වායු ගෝලයේ ස්වභාවය. වායු ගෝලය කියලා කියන්නේ ඉහළ අහස කියලා මතක තියාගන්න. ඉහළ අහස හැටි කොහොමද? 5 ඉඳන් 5:00 වෙනකම් කොහොමද පුතේ? සමහර විට අධික සුළඟක් සහිත වායු ගෝලීය තත්ත්වයක් මීදුම පිරිච්ච වෙලාව. අන්න මීදුම තියෙනවා. ඔන්න මීදුම පිරීලා සීතලයි. අන්න මීදුම තියෙන සීතලම සීතල කාලගුණයක් තමයි තියෙන්නේ. හරිද? ඊට පස්සේ පුතේ
ඊළඟට අපි බලනවා උදේ 6 ඉඳන් 6 හමාර වෙනකම් ඒ නුවර එළියම අහස දිහා බැලුවොත් ඔන්න හයියෙන් වහිනවා. එතකොට දේශගුණේ මොකක් වෙලාද? වෙනස් වෙලා. එතකොට ඉතා අන්න හරි අපේ අහස ඉතා කෙටි කාලයක් තුල පවතින තත්ත්වයන් තමයි දේශගුණේ කියලා කියන්නේ. එතකොට ওই දේශගුණේ හැමතැනටම එකයිද? දැන් දුව කිව්වා නුවර එළිය. දැන් මං කියනවා රත්නපුරේ නුවර එළියේයි එකම දේශගුණේද තියෙන්නේ? කෙටි කෙටි කාලයක් තුල විවිධ ප්‍රදේශවල දේශගුණේ මොකක් වෙනවද? වෙනස් වෙනවා. වෙනස් වෙනවා. අන්න හරි. එතකොට දේශගුණේ කියන්නේ කොහේ හරි පුතාලා ඉන්න ගමේ වෙන්න පුළුවන්, පුතාලාගේ ඉස්කෝලේ තියෙන තැන වෙන්න පුළුවන්, පුතාලාගේ නෑදෑයෙක් ඉන්න තැන, ඕනිම ප්‍රදේශයක. යම් කිසි ස්ථානයක ඉතා කෙටි කාලයක් තුල වායුගෝලයේ ස්වභාවය. වායුගෝලය කියලා කියන්නේ ඔය වාතයේ පිරිච්ච ඉහළ ආකාශය කියලා මතක තියාගන්න, අහස කියලා මතක තියාගන්න. ඔන්න වායුගෝලයේ ස්වභාවය තමයි කාලගුණය කියලා කියන්නේ. තේරුණාද? තේරුණා ටීචර්. තේරුණා ටීචර්. හරි. ප්‍රශ්නයක් තිබ්බොත් ඔන්න අහන්න ඕනි. තේරුණායි කියපු නිසා ටියුට් එකට යන්න. ටියුට් එකේ අපි ලියමු කාලගුණය කියන්නේ මොකක්ද කියලා. ලියලා කොටු කරගන්න ඕනි අර නිර්වචනය. ස්ලයිඩ් එකේ මම පෙන්නන්නම්. හිමිසරේ ලියලා ලස්සනට කොටු කරගන්න. මේක. කොහෙද ටීචර් ලියන්නේ? ටියුට් එකේ කාලගුණය කියලා මාතෘකාවක් තියෙනවා දැක්කද? ඔව් ටීචර්. ආ මේ තියෙන්නේ 16 වෙනි පිටුවේ උඩම. කාලගුණය කියලා ලියන්න. ඔව්. ටීචර් ඒකේ රූල් 4ක්ද තියෙන්නේ 3ක්ද තියෙන්නේ? ටියුට් එක තියෙනවද? ඔව් ටීචර්. රූල් 4ක් තියෙනවා. උඩම රූල් ලියන්න අමාරුයි නම් අත රූල් තුනේ ලියන්න. නෑ ටීචර්, උඩම රූල් චුට්ටක් මැකිලා වගේ එකයි. කමක් නෑ, පුතාලට ඉඳ තියෙන තැනකින් කොච්චරයි දෙන්නේ ওই රූල් ටිකේ ලියන්න. ලියලා ලස්සනට කොටු කරගන්න. ඔයක මතක තියෙන්න. ටීචර් ලියුවා. ටීචර් මතක. බලමු අපි මතකද කියලා ඕක. ලියන ගමන් කටපාඩම් කරගන්න බලන්න චුට්ටක්. ඔය වචනම ඕනි නෑ. හැබැයි අදහස මතක තියාගන්න. ඔයාලගේ පැති වලටත් කරන්න නැද්ද පුතේ? ටීචර් නෑ ටීචර්. මොකද්ද ටීචර්? ලියාගන්න ලියාගන්න. ටීචර් මොකද්ද කියන්නේ? පාසල දේශගුණය කාලගුණය කියන එකේ යටින් මේ නිර්වචන ලියලා මේ අදහස ලියලා කොටු කරගන්න කියලා කිව්වා. වෙලාව ඇතිද? ටීචර් මට කරන්ට් ඇති හින්දා කැමරා ඔෆ් කරගත්තර කමක් නැද්ද? කමක් නැහැ. ඉවරයි ටීචර්. පොඩ්ඩක් ඉන්න ටීචර්. හරි. මැඩම්ලටත් කරන්ට් ගියාද? ඕනේ පුතේ, ඒකනේ මං කැමරාව ඕෆ් කරගත්තේ නැත්නම් ස්විච් ඔෆ් වෙනවනේ. ටීචර් නෝර එළියටත් කරන්නේ නැහැ ටීචර්. හරි, දුර ඉඳන් අපේ ක්ලාස් එකට පුතාලා ඉනව නේද? අපි දැන් කාලගුණය ගැන කතා කරනකොට බලමු විවිධ පැතිවලින් එන පුතාලාගේ කොහොමද එක එක ප්‍රදේශවල තියෙන්නේ කියලා, කාලගුණ තත්ත්වයන් තියෙන්නේ කොහොමද කියලා. දැන් කාලගුණය කියන එක මතක තියාගත්තන් පස්සේ
දැන් මම කියලා දුන්න මේක කාගුණේ තියෙන විවිධ අංග ඒ කියන්නේ දැන් අපි ගත්තොත් පලාතක කෙටි කාලයක් තුල වායු ගෝලය දකින්න පුළුවන් විවිධ තත්ත්ව තියෙන ඔන්න එක වෙලාවක වැස්ස වර්ෂාපතනය තව වෙලාවක හොඳට අවුව පායල තියෙන නම් මොකද්ද තියෙන්නේ වර්ෂා සහිත සුළං සහිත මේදුම් සහිත උණුසුම් වියලි වැනි අන්න හරි ඒ කියන්නේ උෂ්ණත්වයේ තියෙන්න පුළුවන් ඊට පස්සේ වර්ෂාපතනය සුළඟ ඔන්නෝ වගේ කාලගුණ තත්ත්ව තියෙන්න පුළුවන් නේද වලාකුළු සහිත ඔන්නෝ වගේ කාලගුණික තත්ත්ව තියෙන්න පුළුවන් එතකොට මේ කාලගුණයේ ඇතුලේ තියෙන මෙන්න මේ එක එක තත්ත්ව අපි හඳුන්වනවා මොකක් කියලාද හඳුන්වන්නේ බලන්න කාලගුණේ මොනා කියලාද උෂ්ණත්වයේ වර්ෂාපතනයේ සුළං වලා උෂ්ණත්වයේ වර්ෂාපතනයේ සුළං වලාකුළු අන්න හරි එතකොට අනික අංක අන්න හරි ඔන්න එක එක දැන් කාලගුණේ කෙටි කාලයක් තුල වෙනස් වෙනවා වෙනස් වෙනකොට කාලගුණේ ඇතුලේ තියෙන මොනවද මේ වෙනස් වෙන්නේ උෂ්ණත්වය වර්ෂාපතනය සුළඟ වලාකුළු වගේ ඔන්න විවිධ කාලගුණික තත් එනවා එතකොට මේ කාලගුණේ ඇතුලේ තියෙන මොනවද මේ කාලගුණේ කියන්නේ මේක නම් මේක ඇතුලේ තියෙනවා විවිධ අංග මොනවද ඒ අංග ටික දැන් කියමු බලන්න උෂ්ණත්වයේ වර්ෂාපතනයේ සුළං වලාකුළු හරි වර්ෂා අන්න හරි කාලගුණේ වෙනස් වෙන කාල ආලියාගන් ලියාගන් කාලගුණයේ තියෙන අංග කාලගුණයේ කිව්වහම ඒක ඇතුලේ මෙන්න මේ විදිහේ අංග ටිකක් තියෙනවා. ඒක තමයි ඒව කාලගුණික අංග කියලා හඳුන්වන්නේ අපි. කාලගුණික අංග. ටීචර් මේදුම කියලා ලියා ගන්නද? මීදුම ලියන්න එපා පුතේ වර්ෂාපතනය උෂ්ණත්වය සුළඟ වලාකුළු තව එකක් තියෙනවා ටීචර් එක දෙන්නම් ටීචර් ආයිතා ටික දාන්න ඕඩි ටීචර් අර ලියා ගමු ඉස්සෙල්ලා ඊට පස්සේ ප්‍රශ්න අහමු ඌට අමතලව ලියා ගන්න සෙතමනේ අපි කියන්නේ ආර්ධතාවය කියන එක ගන්නත් පුළුවන් එතන ටොපික් මාතෘකා පෙරලගෙන මෙන්න මේ කාලගුණික අංග පහ ලියාගන්න දැන් කාලගුණයයි කාලගුණික අංගයි කියන දෙකම මතක තියාගන්න ඕනි හරි මැඩම් දැන් ඉතින් ඉස්සරහා චූටි කිස්සනේ ඔයාලට ලියන්න පුළුවන් මේ විදියට බෝලයක් ඇඳලා ඒක ඇතුලේ මෙන්න මේ කාලගුණික අංග ටික ඕනනම් ගන්න පුළුවන් ලස්සනට එතකොට මේක නම් කරගන්නවා කාලගුණය කියලා ලොකු බෝල කාලගුණය ඊට පස්සේ ඇතුලේ රවුම් ටිකක් ඇඳලා කාලගුණික අංග ටික ගන්න උෂ්ණත්වය වර්ෂාපතනය වලාකුළු තුල. එතකොට කාලගුණයේ ඇතුලේ තියෙන අංග තමයි කාලගුණික අංග කියන්නේ කියන පුතාලට පැහැදිලි. ටීචර් මොනේද? අර කාලගුණික අංග කියන එකේ අට රූල් දෙකේ මොකද්ද ලියන්නේ? එතන පුතේ මොකද ලියන්න දුන්නේ ලියන්න ඕනි නෑ. ඔයාලට කාලගුණික අංග ලියපු තැන ඉස්සරහ ඉස්තනේ රවුමක් ඇඳලා කාලගුණික අංග ටිකේ ඒක ඇතුලට දාලා නම් කරගන්න පුළුවන්. මැඩම් මයික් ඔෆ් කරගමු. ටීචර් පස්සෙනියට ලියුව එකේ නම මොකද්ද? ආර්ධතාවය. මයික ලියලා තියෙන්නේ. ටීචර්ක අයින් වුණානේ. හරි මං ලියන්නම්. ආර්ධතාවය. ආර්ධතාවය කියලා කියන්නේ තෙතමනය. වායු ගෝලයේ ඉලාසේ තියෙන තෙතමනය. මැඩම් මේවා අඳින්න ඕනේද? මම කිව්වේ ඉන්නකො මං එක පෙන්වන්න. ආර්ධතාවය ඔන්න ඔය ටික ලියන්න ලියලා ටියුට් එක ඉස්සරහින්
දැන් කාලගුණික අංග කියන්නේ කාලගුණයේ ඇතුලේ තියෙන අංග ටිකනේ. මෙහෙම රවුමක් ගන්නවා. ඉන්න පුතේ කාලගුණය කියලා ලියාගන්න. ඒ රවුම නම් කරගන්න. කාලගුණය. ඒක ඇතුලේනේ අංක තියෙන්නේ. නම් මේ ලොකු බෝල ඇතුලේ තියෙන මොනවාද අංක ටික? න වර්ෂාපතනය. උෂ්ණත්වය. සුළඟ. පලාකුළු. ආර්ද්‍රතාවය. මෙන්න ඔය විදිහට ඇතුලට බෝල ටිකක් ඇඳලා නම් කරගන්න. නෑ මේවා නම් කරගන්න. දැන් මේ බෝලේ නම් වර්ෂාපතනය කියලා පුතාලා ලියාගන්න. පොඩ ලොකා. හා. මේක ටියුට් එකේ කාලගුණික අංග කියලා ඉරි ටිකේ ඉස්සරහා තියෙන හිස්තැනේ මේක පොඩියට අඳගා. ටීචර් ඔව් ආර්ධතාවය කියන එක නිකම්ම දද නැත්නම් ද්‍රද? ද්‍රද්‍ර මේ ලියන්න අමාරුනේ අර රකාර අංශය එනවා. වැඩේ ඉවර කරගන්නකො හිමින්සරේ ලස්සනට රූප සටහනක් ඇඳගන්න. ඉවරයි ටීචර්. යාළුවෝ තන් ඇඳගන්න අපි විනාඩි 3ක් විතර දෙමුකෝ. ටීචර් බලයි. පුතේ මයි පෝස් කරගන්න සද්දෙනවා. මයික් ඔෆ් කරගන්න. හරි. කාට ප්‍රශ්නයක් තිබ්බොත් chat එකට දාන්න පුතේ. මම විනාඩි 3ක් දෙන්නම් මේක ඇඳගන්න. හරිනි ඇඳද? අභිෂේක්? හරිනේ. හරි. මට තව අඳිනවා පේන නිසා මං තා ටික වෙලාවක් දෙන්නම්කෝ. එතකන් කියන්න බලන්න මට ඇඳලා ඉවරයිනේ. හරිනි හරිනි කියන්න බලන්න. ටියුට් එක බලන්න නැතුව කාලගුණය කියන්නේ මොකක්ද කියලා. මේ ටියුට් එක බලන්න බෑ. මොකද්ද ටීචර්? කාලගුණය කියන්නේ මොකක්ද? දැන් මම කියලා දුන්නේ පුතාට මතක විදිහට කියා ටියුට් එක බලන්න නැතුව. යම් කිසි ස්ථානයක ඔව් කෙටි කාලයක් තුල තියෙන වායු ගෝලයේ ස්වභාවය. හරි. අභිෂේක් කියන්න බලන්න කාලගුණික අංග හතරක්. උෂ්ණත්වය, වර්ෂාපතන මානය, සුළං වලාකුළු. හරි. ලකිර කියන්න බලන්න කාලගුණය කියන්නේ මොකක්ද කියලා. ලකිරගේ වචනයෙන් කියන්න බලන්න. කෙටි කාලයක් තුළ පවතින වායු ගෝලයේ වෙනස් වෙන ස්වභාවය. හරි. එතකොට මතක තියාගන්න කොහේ හරි ස්ථානයක කියන්නේ යම් කිසි ස්ථානයක කෙටි කාලයක් තුළ පවතින වායු ගෝලයේ ස්වභාවය, ලහසේ ස්වභාවය. එතකොට ඒ වෙනස් වෙන අංග මොනවද? කාලගුණය තුළ තියෙන්නේ මොනවද? උෂ්ණත්වය, වර්ෂාපතනය, සුළඟ වලාකුළු, ආර්ද්‍රතාව වගේ අංග. හරි. වෙලාව ඇතිනේ. ඇති ටීචර්. ඇති ටීචර්. හරි. අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. ඊළඟ ස්ලයිඩ් එකට යන්න කලින් ඔයාලගේ ටියුට් එකේ ප්‍රශ්නයක් ඇති. ටියුට් එකේ ඡේදයක් දීලා තියෙනවා නේද?
ඔන්න කියවන්න ඕනේ ඉස්සෙල්ලම. විවිධ පරිසරවල කවුරුරි පළවෙනි කවුද කියවන්නේ පළවෙනි කරුණ? කෙලුවන් කියවන්නද? ආ නුවන්ද කියවන්න. හරි. එක්කෙනෙක් කියවමු. කවුද කියවන්නේ? නුවන්ද. නුවන්නාරි. ආ කියවන්න. විවිධ පරිසරවල පවතින කාලගුණික තත්ත්වය එක්කිනෙකට වෙනස් විය හැකිය. ඒ අනුව වර්ෂා සහිත සුළං සහිත මීදුම් සහිත උණුසුම් වියලි වැනි විවිධ කාලගුණික තත්ත්වයන් තිබිය හැකිය. හරි. අපි ඒ කරුණ කතා කළා. ඒ කියන්නේ විවිධ ප්‍රදේශවල විවිධ කාලගුණික තත්ත්ව තියෙනවා. මම අර නුවරඑළිය උදාහරණය අරන් පැහැදිලි කළේ ඒක. හරි. දෙවෙනි කරුණ කියවන්න බලන්න. කවුද දෙවෙනි කරුණ කියවන්නේ? ආගිමහාන් කියවන්න. යම් ස්ථානයක පවතින කාලගුණික තත්ත්වය තවත් ස්ථානයක පවතින කාලගුණික තත්ත්වයට වඩා වෙනස් විය හැකිය. මෙලෙස විවිධ ස්ථානවල විවිධ කාලගුණික තත්ත්වයන් හඳුනාගත්තද දවස තුළ මෙම තත්ත්වයන්ද වෙනස් වීමට පුළුවන්. එයට හේතුව අවට පරිසරයේ ස්වභාවය සෑම විටම ඒකාකාරී නොවන බැවිනි. එතන කියන්නේ පුතේ දැන් නුවරඑළියයි යාපනයයි ගත්තොත් නුවරඑළිය කාලගුණේ ටික වර්ෂාව සහිත සුළං සහිත කාලගුණේ. යාපනයේ කාලගුණේ ගත්තොත් මොන වගේද? යාපනයේ පැත්තේ නිතරම වහිනවද? කොහොමද කාලගුණික අංගෙ මොන වගේ අකාලගුණික අංගෙද තියෙන්න පුළුවන්? අංග විදියට උෂ්ණත්වය. උෂ්ණත්වය තමයි තියෙන්නේ. හැබැයි අන්න කාලගුණේ ප්‍රදේශ අනුව වෙනස් වෙනවා. හැබැයි යාපනයේ උෂ්ණත්වයමද තියෙන්නේ. දැන් අපි ගියමුකෝ උදේ වරුවේ උෂ්ණත්වය තිබිලා ටක් ගාලා කාලගුණේ වෙනස් වෙලා යාපනයට වහින්න බැයිද? පුළුවන්. අන්න ඒකයි කියන්නේ කාලගුණේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා. හැබැයි එක ප්‍රදේශයක් ගත්තොත් කෙටි කාලයක් තුල ආයි ඒ කාලගුණේ මොකක් වෙන්න පුළුවන්ද? නැවත ඒ කියන්නේ දැන් යාපනයේ ගත්තොත් වෙනස් වෙන්න පුළුවන්. අන්න වෙනස් වෙන්න පුළුවන්. තදින් උෂ්ණත්වයේ තිබිලා ඊළඟ විනාඩි 5 වහින්න පුළුවන්. අන්න ඒ නිසා කාලගුණේ ප්‍රධානම ලක්ෂණය තමයි ඒක ඉතාම ඉක්මනින් වෙනස් වෙනවා කියන එක. හරි. ඊළඟ එක බලන්න කොහොමද අපි කාලගුණික තොරතුරු දැනගන්නේ? කාලගුණික තොරතුරු අත්තරේ දැනගන්න අමාරු වෙන එකනේ. අපි අප්ඩේට් වෙන්න ඕනේ. කියන්නේ අපි කාලගුණික තොරතුරු හැමදාම දැනගන්නවා. දැන් නම් ඒක වැඩි කියන්නේ නැහැ. ඉස්සර නිවුස් වල අනිවාර්යයෙන්ම කියනවා මොකද්ද? කාලගුණික තත්ත්වය. කාලගුණ වාර්තාව. දැන් කියන්නේ නැහැ නේද වැඩි? කවුද බලන්නේ නිවුස් වලදී ඇහිලා නැහැ නේද කාලගුණික වාර්තාව වැඩි කියනවා? හැබැයි නෑ ටීචර්. සමහර දවස්වල කියනවා අපිට කුණාටු සහිත තත්ත්ව එහෙම තියෙනකොට ඔන්න කියනවා. සමහර දවස්වල කාලගුණ වාර්තාව කියන්නේ නෑ. ඒතර නිවුස් වල හැමදාම කාලගුණ වාර්තාව කියනවා අන්තිමට. ඔන්න මම දැන් දීලා තියෙනවා ඒ විදිහේ කාලගුණ වාර්තාවක කොටස. මේකෙන් කියවෙනවා කාලගුණික අංග. එතකොට ඒවා වෙනස්ුනේ කොහොමද කියන මේ කාලගුණික වාර්තාව කියෝලා අපි ඉගෙන ගත්ත කරුණු ටිකත් මතක් කරගෙන මේ ප්‍රශ්න ටිකට උත්තර ලියන්න බලන්න. කාලගුණය ගැනම තියෙන ප්‍රශ්න ටික. කාලගුණ වාර්තාවේ තමයි මේ දක්වලා තියෙන විස්තරේ. ඒ විස්තරේ කියවල උත්තර ලියන්න තමයි තියෙන්නේ අපිට. ලියන්න බලන්න. හා උත්තර ටික එක එක්කෙනාගෙන් අහන්න. ප්‍රශ්න පහක් තියෙනවා. තියෙනවා නේද?
ලියලි වරුණාම රේසෑන් කරන්න ඕන නේද? අපිට ටීචර්ට බලා ගන්න පුළුවන් හැමෝම ලියලි වරද කියලා. හරි අපි තව විනාඩි 5ක් විතර දෙමු යාළුවෝ ටිකට උත්තර ලියන්න. ඊට පස්සේ අපි උත්තර ටික සාකච්ඡා කරමු. අපි බලමුද තව වෙලාව ඕනිද ඕනේ නැහැ ටීචර් ඕනි මෙන්න බලන්න අපි තව විනාඩි දෙක තුනක් දෙමුනේ යාළුවෝ ටික කරන්නවනේ තව වෙලාව ඕනි නේද ටීචර් සුට්ටක් ඉන්නවද ආ ඒක තමයි හරි 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 ඔයාලා හිමින් කරන්න පුතේ ලස්සන උත්තර ටික හරියට ලියන්න තව චුට්ට වෙලාවක් දෙන්න. වෙලාව දෙන්න ඔයාලා ලියන්න පුතේ. ටීචර් පස්වෙනි ප්‍රශ්නේ පේන්නේ නේ. ආ මේකෙන් බලලා ලියන්නේ හරි. මැඩම් ප්‍රශ්නේ පස්සේ තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැත්නම් උත්තරේ කියලා දෙනවා. හැබැයි හොඳට ඡේද කියෙව්වොත් උත්තරේ හොයාගන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්න දාන්නකෝ. දෙවෙනි ආයේ ප්‍රශ්න ඔක්කොම පේන්නේ නැහැ. පළවෙනි ප්‍රශ්නේ නැන්නේ ඔක්කොම ප්‍රශ්න ටික පේනවා. අපි උත්තර ටික සාකච්ඡා කරමු නේද පුතේ? හා ටීචර්. හා ටීචර් පස්වෙනි ප්‍රශ්න තේරෙන්නේ නැහැ නේ. හරි පස්වෙනි ප්‍රශ්නේ උත්තරේ සාකච්ඡා කරනවා. අපි මුලින්ම සාකච්ඡා කරගෙන යමු. මම උත්තරේ කියන්නද එක එක්කෙනාගෙන් උත්තරේ අහන්නද? හරි අපි එක එක්කෙනාගෙන් උත්තරේ අහමු. කාලගුණ වාර්තාවෙන් ඉදිරිපත් කරන කාලගුණික අංග නම් කරන්න මට හිතන කෙනෙක්ගෙන් අහනවා අමාශා අමාශා කියන්න බලන්න ටීචර් මට ඒක තේරෙන්නේ නැහැ ආ කාලගුණික අංග කියන්නේ මොනවද
අමාශය මුත්තරය දෙන්න බල කාලගුණික අංග කියන්නේ මොනවද අපි ලියාගත්තු ටිකෙන් කියන්න බල සුළු සුළඟ උෂ්ණත්වය ආදුතාවය වර්ෂාපතනය හරි දැන් මේ ඡේදෙ නැද්ද ඒ වගේ කාලගුණික අංග ගැන කියලා ඔන්න අද පෙරවරු 9න් පසුව පැය 24ක් තුල ඒ කියන්නේ පෙරවරු 9න් පස්සේ උපරිම වර්ෂාපතනය කොහෙන්ද හම්බ වෙන්නේ කටුනායකින් ආ ඔන්න එතකොට වර්ෂාපතනය කියන්නේ මොකක්ද වර්ෂාපතනය කියන්නේ මොකද්ද කාලගුණික වාද ආ කාලගුණික අංගය ඔන්න උපරිම වර්ෂාපතනය කටුනායකින් සෙල්සියස් අංශක තියෙන උපරිම උෂ්ණත්වය ත්‍රිකුණාමලී ආ උෂ්ණත්වය කියන්නේ මොකද්ද කෝ කියන්නේ තින් හැමෝම උත්තර දෙන්න කමක් නැහැ ආ හරි උෂ්ණත්වය අයිති වෙන්නේ මොකටද කාලගුණයට ආ කාලගුණික අංගයකට ඊළඟ එක අවම උෂ්ණත්වය නුවර එළිය ඊළඟට නිරිත දෙසින් හමා එන්නේ මොනවද සුළඟ සුළඟ කියන්නේ මොකද්ද කාලගුණය ආ කාලගුණික අංගය එහෙනම් ආ එහෙනම් මේකේ කාලගුණික අංග කීයක් ගැන තියෙනවද 3-4ක් 3ක් නේ 3ක් වර්ෂාපතනයයි මේ මට අද උෂ්ණත්වයයි සුළඟයි දැන් වැසි ගන්න බෑද වැසි කියන්නේ වර්ෂාපතනය කියන්නේ එකක් පුතේ ආ ඒ නිසා එකයි ලියන්නේ අපි වර්ෂාපතනය කියලා තමයි ලියන්නේ. එතකොට වර්ෂාපතනය උෂ්ණත්වය සුළඟ. ආ දැන් තේරුණාද? තේරුණා මැඩම්. ආ. නෝට් එකේ මම දුන්න කාලගුණික අංගයේ ඒ අංග ටික මේකේ හොයන්න තමයි තිබුණේ. හරි. උපරිම වර්ෂාපතනය මිලිමීටර කීයද? කවුද කියන්නේ? අනුකි කියන්න බල. මිලිමීටර කීයද? කියන්න මිලිමීටර 200 ආ උපරිම වර්ෂාපතනය මෙදින මිලිමීටර 200ක උපරිම වර්ෂාපතනය ටීචර් මොකද සද්දයක් ඇහෙනවා හරියට ඇහෙන්නේ නැහැ නේ එහෙනම් මම මයික් එක මියුට් කරලා උත්තර ටික කියන්න හරි නේද හරි උපරිම වර්ෂාපතනය හොඳට අහගන්න ඔන්න තියෙනවා මිලිමීටර 200ක උපරිම වර්ෂාපතනය කටුනායකි එහෙනම් උපරිම වර්ෂාපතනය මිලිමීටර කීයද 200යි. හරිනම් හරියක් දාගන්න වැරදිනම් හදාගන්න ඕනි මිලිමීටර 200යි. ඊළඟ එක මේ ඡේදේ තියෙන විදියට උපරිම උෂ්ණත්වයයි අවම උෂ්ණත්වයයි කොහෙද තියෙන්නේ කියලා අහනවා. එතනම් ලේසියිනේ. උපරිම උෂ්ණත්වය ත්‍රිකුණාමලය. ආ උපරිම උෂ්ණත්වය කොහෙද තියෙන්නේ එතකොට? ත්‍රිකුණාමලය. උපරිම උෂ්ණත්වය ත්‍රිකුණාමලය. අවම උෂ්ණත්වය අවම උෂ්ණත්වය වෙන සෙල්සියස් අංශක 12 නුවර එළියෙන් එහෙනම් පුතාලා ලියලා තියෙනුනි උපරිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන් උපරිම කියලා දාලා ත්‍රිකුණාමලය කියලා ලියලා තියෙනෝනි අවම කියලා දාලා කොයිද ලියලා තියෙනුනි නුවර එළිය හරිනම් හරි ඊළඟට රට තුලට සුළං හමා එන දිශාව සුළඟ තියෙන තැනට යන්න නිරිත දෙසින් හමායන සුළං. නිරිත කියන්නේ දිශාවක්නේ දැන් පුතාලා ඒක දන්නවා. එහෙනම් උඩඟ හමාගෙන ඉන්නේ කොහෙන්ද? නිරිත දිශාවෙන්. නිරිත කියන එක තමයි උත්තරේ එන්නු. නිරිත කියලා ලියලා තියෙනුනේ. හරි. ඊළඟට අහනවා මේක කාලගුණ අනාවැකි. ඔය කාලගුණ අනාවැකි කියන්නේ පුතේ මෙහෙම වෙන්න පුළුවන්. ඔයාලට උදාහරණයක් මම කියලා දෙන්නම්. දීවරයින්ට සමහර වෙලාවට කාලගුණ අනාවැකි කියනවා හෙට මුහුදු රළ මොනවාද මේ සැර වෙන්න පුළුවන් ඡන්ද වෙන්න පුළුවන් නිසා හෙට මුහුදු යාමෙන් වළකින්න ඔන්න අනාවැකියක් අද තමයි කියන්නේ හෙට වෙන්න තියෙන දේ සමහර වෙලාවට මේක හරියන්නත් පුළුවන් සමහර වෙලාවට මේක වරදින්නත් පුළුවන් මට කෙනෙක් කියන්න බලන්න මේ විදිහට මේ ඡේදේ කාලගුණික අනාවැකියක් හොයාගන්න පුළුවන් වුණාද හැබැයි ඉස්සරහට කවුරුහරි ඒ කියන්නේ මේක අද කියනවා හොයාගන්න බැරි වුණා ටීචර්. ආ හරි. පුළුවන් වෙච්ච කෙනෙක් කියන්නේ ඉදිරි පැය 24 තුලදී. මෙන්න කියන අද දින දීවරයෙන් දීවර මුන්දේ දීවර කොටියු මෙන් වලට තත්ත්ව වෙසි ලැබෙනු ඇත.
අන්න හරි මට එක්කෙනෙක් උත්තරේ කියන වැවුන කාලගුණ අනාවැකිය කියන්නේ ඉස්සරහට වෙන්න තියෙන දෙයක්. එතකොට මේන් බලන්න ඉදිරි පැය 24 තුන. අන්න ඉස්සරහට ශ්‍රී ලංකාවේ බස්නාහිර දකුණ මධ්‍යම කියන පළාත්වලට සද වැසි ඇති වෙන්න පුළුවන් කියනවා. ආයේ අනාවැකියක්නේ. අපි අද කියනවා දැන් කියනවා ඉස්සරහට වෙන්න පුළුවන් දෙයක්. ඔන්නෝක තමයි කාලගුණ අනාවැකිය. අහලා තියෙන්නේ මොකක්ද පුතේ එතකොට ඒකේ කාලගුණ වාර්තාව මගින් හෙළිවෙන කාලගුණ අනාවැකිය. ඔයාලා ලියලා තියෙනෝනි. නිරිත දිසින් හමා එන සුළඟ නිසා ඉදිරි පැය 24 තුලදී බස්නාහිර දකුණ සහ මධ්‍යම කඳු කරේ බටහිර දෙසට තද වැසි ලැබෙනු ඇත. නැත්තම් ලැබීම ලෙස දක්වා තිබීම. හා ඒ උත්තරේ හදාගන්න බලන්න අන්තිම වාක්‍යයෙන් තමයි කාලගුණ අනාවැකිය කියලා තියෙන්නේ. හොඳයි හොයාගත්තු අය. හරි උත්තරේ ලියා ගන්නකම් ඔක්කොම හරි ගියා රේස් හෑන්ඩ් කරන්න බලන්න. දැන් අත්තික උත්සලා තියෙන අත්තික පල්ලෙහාට දාලා ඔක්කොම හරි ගියා අය රේස් හෑන්ඩ් කරන්න. ටීචර් අනාවැකිය ඇර අනිත් ඒවා ටික හරි වගේ. අනාවැකිය කියන එක චුට්ටක් අමාරුනේ. දැන් කාලගුණ අනාවැකිය කියන එක තේරුණා නේද? ඉස්සරහට වෙන්න තියෙන කාලගුණික තත්ත්වය. ඔව් ටීචර් තේරුණා. හරි. ගුඩ් අනිත් එක හදාගන්න. මට හිතෙනවා ගොඩක් අයගේ පස්වෙනි ප්‍රශ්නේ තමයි වරදින්න ඇත්තේ කියලා. හරි උත්තර ටික හදාගන්න වෙලා ඕනිද? ටයි මයික් එකක් ඔන්නෙලා. උත්තර ටික හදාගන්න වෙලා ඕනිද? ටිකක් කියන්න. ටීචර් ඔව් ලැබෙනු ඇත කියන තැනට එනකන් නේද ලියන්න ඕනේ? ඔව් ඔව් කාලගුණ අනාවැකිය තමයි මේ ලැබෙනු ඇත නැත්තම් ලැබෙයි. තාල වාක්‍ය ගලපලා ලියන්න. අධිවැස ලැබෙන මාර්ගකට දකුණ පිටි දෙසට තද වැසි ලැබීම දක්වා තිබෙන. මේ විදිහට පුතන්න කිව්වා ටීචර්. ලියන්න බලුවා. හරි. අන්තිම ප්‍රශ්නේ හදාගන්න වැඩි ඔක්කොමලා. මම දැන් කාලගුණය කියන එක චුට්ටක් තේරුණා. දලුත්ම මාතෘකාවක් නේ කාලගුණය කියන්නේ. මොකක්ද කාලගුණය ඇතුලේ තියෙන අංග මොනවද? හරි. හොඳටම තේරුණාද? හොඳටම තේරුණාද? කියන්න බලන්න. ඔව් ටීචර් තේරුණා. ටීචර් හොඳටම හරි පුතේ. එහෙනම් අදට මම පන්ති හොඳටම තේරුණා ටීචර්. ඔන්න ලබන සතිය මම ලකුණු ටික දෙනවා හැමෝටම. අද ලකුණු බලා ගන්න. ලකුණු බලා ගන්න බැරි වුණ අයටයි පුළුවන් වුණ අයටයි හැමෝටම. වීඩියෝ එක ඔන් කරන්නේ නැහැ ඉතින් මම පේන්නේ නැහැ කරන්ට් එක නැති හින්දා. මම මෙහෙම ක්ලාස් එක ඉවර කරනවා. කමන්නේ ටීචර් වීඩියෝ එක ඔන් කරන්නකෝ. වීඩියෝ එක ඔන් කළාට ටීචර් පේන්නේ නැහැ පුතේ. ඉන්න බලන්න. ආව හොල්මනක් වගේ පේන ඉඳන්. ටිකක් පේනවා ටීචර්. පේනවා ටීචර්. එනවා ටීචර්. හරි ඔන්න ටීචර්. හරි. එහෙනම් ලබන සතියේ ක්ලාස් එන්න ලකුණුත් බලා ගන්න එක්කම ටියුට් එකේ හිස් තැන් තියෙනවා නම් සම්පූර්ණ කරගෙන එන්න හැමෝම. එහෙනම් ආයිබෝවන්. Hi Bhavan teacher. Teacher. Thank you teacher. Thank you. Good night teacher. Good night.